අපිට දැනුණු තැන අපිම හදමු රට මගින් පටන් ගමු. සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ මාධ්‍ය හමුවට පැමිණි සියලුම මාධ්‍යවේදීන් අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද මාධ්‍ය හමුව කැඳෙව්වේ මේ පිටිපන මීගමුවේ පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන අර්බුදය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. එතන ඇත්තටම අර්බුදයක් නැහැ. නමුත් වැරදි වටහා ගැනීම් රාශියක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම අවශ්‍යයි කියලා අපි හිතනවා. ඊයේ අපි දැක්ක ඔබත් දකින්නට ඇති මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් කොළඹ අගරදුගුරු මැදුර ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. එක්සත් ධීවර සමිතිය කියලා කියාගන්න සමිතියේ පිරිසක් විසින්. ඒ නිසා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා අපිට හිතුණා. ඒ නිසා අපි මේ පැහැදිලි කිරීම කරන්නට යන්නේ. දැන් මේ පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් වුණා පසුගිය පෙබරවාරි, ඒ කියන්නේ මේ පෙබරවාරි මාසයේ දෙවනිදා මේ ගමේ දිසා අධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ අතුරු නියෝගය පිළිබඳව තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේකේ ඉතිහාසයත් ඒ වගේම මේ දක්වා සිදුවෙච්ච දේවලුත් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නයි අදහස් කරන්නේ. දැන් මීගමුව පිටිපන ලෙල්ලමේ මුල්ම අයිතිය තිබුණේ කොළඹ අගරදුගුරු හිමිපාණන්ට. ඒ දුහුරේට කොළඹ අගරදුගුරු හිමිපාණන්ට තමයි මේ පිටිපන ලෙල්ලම ලෙල්ලමේ අයිතිය මුල් අයිතිය හිමි වෙලා තිබුණේ. 1963 දී එවකට කොළඹ අගරදුගුරුතුමන්ව සිටපු අතිඋතුම් තෝමස් කාඩිනල් පුරේ හිමිපාණන් තෑගි ඔප්පුවක් මගින් කොන්දේසි කිහිපයක් ඉටු කිරීමේ එකඟතාවයට යටත්ව එම ලෙල්ලම මීගමුව පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය වෙත පවරා දුන්නා. අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේක තෑගි ඔප්පුවක්. ඒ වගේම ඒ තෑගි ඔප්පුව මගින් පවරා දෙද්දී ඊට අයත්තු කොන්දේසි කීපයකුත් තිබුණා. ඒ එකඟතාවයට යටත්ව තමයි මේ පවරා දීම සිදු වුණේ. නමුත් පසු කාලීනව මේ එක්සත් ධීවර සමිතියට පත්වෙච්ච නිලධාරීන් මේ තෑගි ඔප්පුවේ තිබිච්ච කොන්දේසි උල්ලංඝනය කරන්නට පටන් ගත්තා. දැන් කොළඹ අගරදුගුරු හිමිපාණන්ගේ పూర్ව අවසරයකින් තොරව එම දීපලේ කොටස් සහ කඩකාමර වෙනත් පිරිස් වෙත බදු දෙන්නට පටන් ගත්තා. ඒක ඒ ඔප්පුවේ තිබිච්ච කොන්දේසියක් උල්ලංඝනය කිරීමක්. ඒ වගේම තව කොන්දේසියක් තිබුණා. එම දීපලේ ආදායමෙන් කොටසක් පිටිපන මීසමේ ජීවත් වෙන දීවල ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැය කිරීම සඳහා පිටිපන දේවස්ථානයේ වෙත බාර දිය යුතුයි කියන එක. එතකොට ඒ කොන්දේසියත් ඔවුන් උල්ලංඝනය කරලා තිබුණා. එහෙම බාර දීමක් සිදු වුණේ නැහැ. එහෙම බාර දීමක් සිදු නොකර ඔවුන් කළේ මේ ලෙල්ලහරි මණ්ඩලය කළේ දිගින් දිගටම මේ ලෙල්ලමේ ආදායම තනිවම භුක්ති විඳින එක. එතකොට මේක මේ තෑගි ඔප්පුවේ තිබිච්ච කොන්දේසි උල්ලංඝනය කිරීම. දැන් මේ දිගින් දිගටම සිදුවෙච්ච මේ කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා එවකට කොළඹ අගරදුගුරු හිමිපාණන් හැටියට කටයුතු කරපු අතිඋතුම් ඔස්සල් ගෝමිස් හිමිපාණන් මේ තෑගි ඔප්පුව අවලංගු කරා.
දැන් තෑගි ඔප්පුව ලියලා තිබුණේ අවලංගු කිරීමේ හැකියාව තබාගෙන. එතකොට ඒ අනුව නිත්‍යානුකූලව මේ තෑගි ඔප්පුව අවලංගු කරා. හැබැයි මේ මේ නිලධාරී මණ්ඩලය මේ කියන එක්සත් ධීවර සමිතිය මේ තෑගි ඔප්පුව අවලංගු කළත් ඒ අදාළ දේපල ඒ කියන්නේ මේ ලෙල්ලමේ දේපල නීති විරෝධී ලෙස දිගින් දිගටම පරිහරණය කරන්න පටන් ගත්තා. උන් ඒ දේපලේ දිගටම රැඳී සිටියා. එය බාර දුන්නේ නැහැ. ඒ වගේම අන්තනෝමතික ලෙස මේ ධීවර සමිතියේ නමත් ඔවුන් වෙනස් කරලා තිබුණා. මේ කරුණු නිසා අතීත මොසල් ගෝමී සගරදුගිරි හිමිපාණන් විසින් මීගමුව පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සභාපති අරුණ රොෂාන්ත ප්‍රනාන්දු, ලේකම් ජේ එඩිසන් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරික ඒ ජේ නිශාන්ත ප්‍රනාන්දු යන අයට එරෙහිව 2008දී ඉඩම් නඩුවක් පැවරුවා. ඒ නඩු අංකය වෙන්නේ 71.40 ඇල ඉරක් එල් එමත ඉඩම් කියන අංකයේ යටතේ නඩුවක් පැවරුවා. එතකොට මේ ඒ නඩුවෙන් එමත ඒ පැමිණිල්ලෙන් අගරදුගිරි හිමිපාණන් ඉල්ලා හිටියේ අතිඋතුම් කාඩිනල් කුරේ හිමිපාණන් තීරණය කළ පරිදි, ඒ කියන්නේ මුල් අයිතිය තිබූ කෙනා තීරණය කළ පරිදි ලෙල්ලමේ පිහිටි දේපල ධීවර ප්‍රජාවගේ සැබෑ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීම සඳහා එම දේපල මූලික ඔප්පුවේ සඳහන්ව තිබූ අයුරෙන් අගරදුගුරු පදවියට අයත් බව ප්‍රකාශ කරමින් නියෝගයක් ලබා දෙන්නට කියයි. ඒ වගේම මේ විත්තිකරුවන් ඒ දේපලේ අනවසරයෙන් රැඳී සිටි මේ විත්තිකරුවන් සහ ඔවුන්ගේ සාමාජිකයන් එම දේපලෙන් ඉවත් කරලා එම දේපලේ භුක්තිය පිටිපන මීසමේ දිහිවර ජනතාව වෙනුවෙන් කොළඹ අගරදුගුරු හිමිපාණන්ට ලබා දෙන්නට කියලා. එතකොට මේ ඒ ඇරෙන්නට තව ඉල්ලීමක් මේ නඩු අතර වාරයේදී පැමිණිලිකාර පාර්ශ්වය කියන්නේ කොළඹ අගරදුගුරු හිමිපාණන් සිදු කළා. ඒ තමයි මේ නඩු ආසා නිමවන තෙක් අදාළ දේපලේ කළමනාකරණය සඳහා සුදුසු බහරකරුවෙකු පත් කරන ලෙස අදාළ දේපල සහ එයට අදාළ ගිණුම් සහ මුදල් ඔහුට බාර දෙන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන්නට කියලා ඉල්ලා සිටියා. දැන් මේක හොඳින් තේරුම් ගත යුතු දෙයක්. පැමිණිලිකාර පාර්ශ්වය කියන්නේ කොළඹ අගරදුගුරු හිමිපාණන් දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියා අතුරු නියෝගයන් නිකුත් කරන්නට කියලා මේ අදාළ දේපලේ කළමනාකරණය සඳහා සුදුසු බහරකාරයෙකු පත් කරන්නට කියලා. ඒක අතුරු නියෝගයක්. එතකොට මේ නඩුව අවුරුදු ගණනාවක් 2008 ඉඳන්ම දිසා විනිසුරුවරුන් කීප දෙනෙක් ඉදිරියේ දීර්ඝ සාක්ෂි විමසීමකින් පස්සේ පැමිණිලිකරුගේ ඉල්ලීමට ඉඩ දෙමින්, ඒ කියන්නේ අතුරු නියෝගයන් නිකුත් කරන්නේ කියලා කරපු ඉල්ලීමට ඉඩ දෙමින් 2023 පෙබරවාරි 2 වෙනිදා මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර මහත්මා විසින් මීගමුව පිටිමන ලෙල්ලමේ දේපල පරිපාලනය සහ කළමනාකරණය සිදු කිරීම සඳහා බහරකරුවෙකු පත්කරන ලෙසත් එසේ පත්කරනු ලබන බහරකරු වෙත එම ලෙල්ලමේ පිහිටි දේපල සන්තකය සහ එම දේපලට අදාළ ගිණුම් සහ අත ඉතිරි සියලුම මුදල්ද බහර දෙන ලෙසත් අතුරු නියෝගයක් නිකුත් කළා. දැන් මේ නියෝගයට අනුව, ඒ කියන්නේ දැන් මේ අගරදුරු හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි තමයි මේ අතුරු නියෝගය දිසා අධිකරණය විසින් නිකුත් කළේ. එතකොට ඒ නියෝගයට අනුව යමින් පිටිපන මාංකුලිය, බසියාවත්ත සහ තලාහෙන, ඒ කියන්නේ මේ ලෙල්ලමට
ලෙල්ලම පරිහරණය කරන පිටිපන මීසමට අයත් වෙනා තිබිච්ච සහ දැනට සමහර දේවස්ථාන වෙනම මීසම් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ දේවස්ථාන හතරේට අයත් නියෝජිතයන් කැඳවලා ඔවුන්ගේ ඒකමතික තීරණය මත අගරදුගුරු හිම්පාණන් විසින් බහරකරුවෙකු පත් කෙරුවා. එතකොට ඒ පිළිබඳව මේ වන විටත් ගරු අධිකරණයට දැනුම් දීලා ඒ පිළිබඳ අනුමැතිය ලබාගෙන තියෙනවා. දැන් අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. දැන් මේ පිළිබඳව මේ විරෝධතාවය දක්වන්නට පැමිණි අය කරපු ප්‍රකාශයන් තුළ තිබෙන අසත්‍ය තොරතුරු අපි තේරුම් ගන්නට ඕනේ. හුඟක් සාවද්‍ය දේවල් අසත්‍ය දේවල් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළා. ඒ නිසා ඒවයින් සමහර විට විශේෂයෙන් ධීවර ප්‍රජාවත් ඒ වගේම සාමාන්‍ය ජනතාවත් නොමග යන්න පුළුවන්කම තියෙනවා. දැන් පළවෙනිම දේ තමයි මේ නඩුව 2008 දී පැවරුවේ කොළඹ අගරදුගුරු හිමිපාණන් කියන දුහුරේ හිටපු අතියුතුම් ඔස්සල් ගෝමි හිමිපාණන්. ඒ කියන්නේ වත්මන් අගරදුගුරු හිමිපාණන් නෙමෙතන් කාඩිනු හිමිපාණන් නෙමෙයි. නමුත් ඒ දුහුරය තමයි පැමිණිලිකරු බවට පත් වුනේ. එතකොට උන්වහන්සේගෙන් පස්සේ එම දුහුරයට පත් වෙච්ච කාඩිනු හිමිපාණන් අතීතයේ මල්කම් රන්ජිත් කාර්යාලය පානන් සිදු කරන්නේ ඒ තිබුණු නඩුව ඉදිරියට ගෙන යාම. මොකද ඒ දුහුරයට පත් වෙච්ච කෙනා නිසා. ඒ නිසා මේ මෙතරට ඇවිල්ලා උද්ඝෝෂණය කරපු සමහර අය විසින් කියනු ලැබුවේ මේ කාර්යාලය පානන් පෞද්ගලිකව මේ දේපළ පවරගෙන ඒක තමන්ගේ භුක්තියට අයත් කරගන්න යනවා කියලා දීවර දන්තාවකින් උදුරගෙන. නමුත් අපි මතක තබා ගත යුතු දේ තමයි මේකේ මුල් අයිතිය තිබුණේ කොළඹ අගරදුගුරු හිමිපාණන්ට. එතකොට මේක වෙන කාටවත් අයිති නැත්නම් එක්සත් දීවර සමිතියට අයිති දෙයක් නෙමෙයි. තෑගි ඔප්පුවගෙන් පවර දුන්නට පස්සේ නමුත් ඔවුන් ඒ කොන්දේසි උල්ලංඝනය කළාට පස්සේ ඒ තෑගි ඔප්පුව අවලංගු කරලා නැවත වතාවක් මුල් අයිතිකරුට මේක පවරගත්තා. ඒ නිසා මේක මේ බලහත්කාරයෙන් ලබාගත්තු දෙයක් නෙමෙයි. දැන් මේ බලහත්කාරය කියන වචනය ඊටාම නොමග යවන සුළු සහ ප්‍රකෝප කරන සුළු ප්‍රකාශයක්. දැන් එහෙම බලහත්කාරයෙන් මොනවහරි පවර ගන්න ඕන නම් කෙනෙක් අධිකරණයට යන්න ඕනේ නැහැ. අධිකරණය තියෙන්නේ සාධාරණව දෙපැත්තේම කරුණු සලකලා බලලා සාධාරණ තීන්දුවක් දෙන්න. එතකොට මේක අධිකරණය ඔස්සේ අධිකරණ කටයුත්තක් ඔස්සේ ලබාගත්තු තීරණයක්. මේක අධිකරණය විසින් දුන්නු නියෝගයක්. ඒ නිසා මේක බලහත්කාරයෙන් පවරා ගැනීමක් කියන එක සම්පූර්ණ වැරදි දෙයක්. අනිත් දේ තමයි දැන් මේ නඩු කටයුත්තේ එහෙම නැත්නම් මේ නඩුව මගින් බලාපොරොත්තු වුණේ කොළඹ අගරදුගුරු හිමිපාණන් මේ කිහිප දෙනෙක් විසින් මේ දක්වා භුක්ති විඳපු මේ දේපළවල වලින් ලැබපු ආදායම සහ මේ භුක්තිය ඉතාම සීමිත පිරිසක් විසින් භුක්ති විඳින්න තිබුණේ. නමුත් ඒ ලෙල්ලම සහ ඒ දේපල සහ එයින් ලැබෙන ආදායම වැඩි නැත්නම් පුළුල් ධීවර ප්‍රජාවකට ඒ මුල් හිමිකරුවන් ඒ කියන්නේ ඒ හිටපු අගරදුගුරු හිමිපාණන් බලාපොරොත්තු වෙච්ච දේ ඒ කියන්නේ පුළුල් ජීවර ප්‍රජාවක් වෙත ලොකු පිරිසක් වෙත ධීවරයන් වෙත මේකේ වාසිය එහෙම නැත්නම් මේකේ ආදායම එහෙම නැත්නම් මේකෙන් ලැබෙන දේ
ලබා දෙන්න. ඉතින් නිසා මේක මේ අගරදු ගුරු හිමිපාණන් පවරගෙන ඒක භුක්ති විඳින එක කියන එක නෙමෙයි අදහස. අදහස තියෙන්නේ මේක නිසි පරිදි කළමනාකරණය කරලා විනිවිද පෙනෙන පරිදි කළමනාකරණය කරලා පාලනය කරලා සාධාරණ විදියට දිහිවර ජනතාවට සෙතක් සලසන්න. ඒක තමයි අරමුණ. ඒතර ඒ නිසා අපි දිවර ප්‍රජාවගෙන් ඉල්ලන්නේ මේ කියන දේවල් වලට මුලා වෙන්නට එපා, රැවටෙන්නට එපා කියලා. ඒ නිසා මේ මේක අධිකරණයේ විසින් තීරණයක් දීලා තියෙන්නේ, නියෝගයක් දීලා තියෙන්නේ දෙපැත්තේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව. අගරදු ගුරු හිමිපාණන් විසින් කරන ලද ඉල්ලීම පුළුල්ව ගැඹුරෙන් සලකා බලලා තමයි මේ අතුරු නියෝගය නිකුත් කරලා තියෙන්නේ. ඒක අතුරු නියෝගයක්. මම හිතන්නේ මේ පිළිබඳව නීතිජ්ජ මහත්වරුන් මට වඩා කතා කරાવી ඉස්සරහට. අපි දීවර ප්‍රජාවගෙන් වගේම සාමාන්‍ය ජනතාවගෙනුත් අපි ඉල්ලන්නේ මේ කියන දේවල් වලට රැවටෙන්නට එපා කියලා. ඒ කියන්නේ මේක මිනිස්සු නොමග යවන්න, තමන්ට මේ තාක් භුක්ති විඳපු දේවල් ආරක්ෂා කරගන්න, ඒවයින් ලබාගත්තු ලාභ ප්‍රයෝජන ආරක්ෂා කරගන්නට මේ සිදු කරන විරෝධතාවය. මිසක් දීවර ප්‍රජාවගේ සුභසිද්ධිය වෙනුවෙන්, සාමාන්‍ය දුප්පත් මිනිසුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කරන ඉල්ලීමක් නෙමෙයි මේ විරෝධතාකරුවන් කරන්නේ. ඒ නිසා ඒ දේවල් වලට රැවටෙන්නට එපා කියන එක තමයි අපි හැම දෙනාගින්ම ඉල්ලා සිටින්නේ. මම හිතනවා මේ තව මේ නඩුවේ නීතිමය පැත්ත පිළිබඳව කතා කරાવી අපිත් එක්ක ඉන්න නීතිඥ මහත්වරුන් අපිත් එක්ක ඉන්නවා. දේශන මගේ වම් පැත්තේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහත්මයා, ඒ වගේම ඉතිහායින් ඉන්නේ ඉන්දික නීතිඥ ඉන්දික අබේකොන් මහත්මයා. මන් ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා මේ නීතිමය පැත්ත පිළිබඳව මේ අඩු කරේ පැහැදිලි කරන්නට කියලා.